ඔහු කියලා තිබ්බා පාර්ලිමේන්තුවයි ජනාධිපතිවරණය දෙකම අවුරුදු දෙකකින් කල් දාන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒගොල්ලන්ට හොඳයි තමයි. ඉතින් ඒක කරනවා නම් එකක් පාර්ලිමේන්තුවේ 3/2ක බලයක් ඕන. ඒ වගේම ජනමත විචාරණයක් ඕන. එයා දාලා දින නිකන් මේ මුට්ටිය දෙමින්ලක් කරලා දින. සහ ඒකෙන් කියවෙනවා මේ මැතිවරණයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා දිනන්න බෑ කියලා. මොන වගන්තියේද තියෙන්නේ ජනාධිපති මැතිවරණය කල් දාන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනල්ලා ජනමත විතරට යන්න මොන ප්‍රතිපාදනද කොතනද තියෙන්නේ කියන එක. මා බලන් ඉන්නවා සමග ජන බලවේගින් අද එයි හෙට එයි ඔන්න දැන් තව ටිකකින් එයි කියලා රටේ ජනතාවට බොරු කියගෙන යනවා. එහෙම කවුරුත් එන්නේ නැති වුණාම දැන් ඔන්න ඡන්දෙට බය වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව නැමැති යාත්‍රාවට රනිල් වික්‍රමසිංහ නැමැති කපිතාන්වරයාව එහි රියදුරු අසුනට නැග්ගුවේ ඒ යාත්‍රාව තමන්ට අවශ්‍ය තොටුපළ කරා ගෙන යාමේ අපේක්ෂාවෙන් තමයි තාම මේ තොටුපළ කරා මේ යාත්‍රාව යමින් ඉන්නේ. අතරමඟදී රනිල් වික්‍රමසිංහ මහතාව මේකෙන් බස්සන්න කපිතාන්වරයා බවට පත් කරපු බලවේග වලට ඕනකමක් නැහැ. අපි බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන් මේ අවුරුද්දේ ඔක්තෝබර් වලට කලින් ජනාධිපතිවරණය තියන්න ඕනේ. ඊට කලින් ජනාධිපතිවරයා කැමති නම් පාර්ලිමේන්තු මැතිවරණයකුත් දෙන්න පුළුවන්. අපි කොයි මැතිවරණටත් අපි සූදානම්. අපි දැනටමත් අපත් සමග සංධානගත වෙච්ච පක්ෂ ඉන්නවා. ඒ සියලු පක්ෂ එකතු කරගෙන ඉතාම ශක්තිමත් සංධානයක් ගොඩනගලා ඉදිරියට යනවා. පොහොට්ටුවට අභියෝගය අපි තවත් හොඳින් ඉදිරියට යන්නේ කොහොමද කියන අභියෝගය මිසක් අපිට වෙන කවුරුත් කවදාවත් අභියෝගයක් වෙලත් නැහැ වෙන්නෙත් නැහැ.